සුබ සන්ධ්‍යාවක් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම ගයාල අක්‍රුවනී අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාර්ලිමේන්තුවේ වත්මන් සැසිවාරයේ කුමන හේතුවක් නිසා හෝ අවසන් කරන්නේ නැති බව ජනපති අවධාරණය කරයි පාර්ලිමේන්තුව අදත් නොසන්සුන් 19 කල් තිබේ පොලිස් බලනියෙකුත් සභා ගැබට පිහි රැකිනා මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා කෝටි 2කට අධික හෙරොයින් අත්අඩංගුවට තමිල්නාඩුවේ 20ක් ගජට බිලි 80,000ක් කවතැන් ගුටිබැට හුමාරු වලින් ඊයේ කල් තිබුණු පාර්ලිමේන්තුව අද පස්වරු 1:30ට යළි ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණා. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් සභාගමට කැඳවන සීනුව අඛණ්ඩව නාද වුණත් සභාවේ කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කිරීමට අදත් දැඩි බාධා එල්ල වුණා. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිහි රැගෙන පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් අදාළ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නා ලෙසත් බල කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් සභාවේ කටයුතු වලට බාධා එල්ල වුණා.
එක්වරම පාර්ලිමේන්තුවට පොලිස් බලකායක් ඇතුළු වූ අතර කතානායක කරු ජයසූරිය මහතාගේ හඬ පමණක් සභාගර්භයෙන් ඇසෙන්නට වුණා. කතානායකවරයා සභාගමට ඇතුළු වී දැඩි ආරක්ෂාව මැදේ विश्वास भंग योजना पलवरी भगंतर एम योजना तिरगिरीम I am ordering that ICE will have it. ICE will have it. Sabhava kaldamima November mase 10 wenida 19 wenida passaru ekata passela. Garu Mahinda Rajapaksa Agramata Mahinda Rajapaksa Mettuna Agramata Mahinda Rajapaksa Yasanam Karanava පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දන්වා සිටිනවා. තුන්වන දිනටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි නොසන්සුන්තාව හමුවේ කල් තැබුණු පාර්ලිමේන්තු සභාවාරය පිළිබඳ සභාගෙබින් පිටතට පැමිණි මැති ඇමතිවරුන් දැක්වූයේ මෙවන් අදහසක්. කතානායකතුමා පාර්ලිමේන්තු ගර්භයට පැමිණලා අපිට ඡන්දයක් විමසුවා වැඩි ඡන්දයෙන් අපි ජයග්‍රහණය කරා
මෝෂන් එකක් ගේන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය දින 5ක් දීලා ගෙනාව නම් මේ ප්‍රශ්න එකක්වත් නැහැ. දෙවෙනි කාරණේ කතානායකතුමාට බෑනේ ජනාධිපතිතුමා පත් කරව පත් කිරීම අවලංගුයි කියලා කියන්නේ. කතානායකතුමාගේ ආසනයත් ඒ අවට සියල්ලම ආවරණය කරගෙන උද්ඝෝෂණය කරමින් කෑකෝ ගසමීට ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල විදිහට හානි කරමින් අදත් ඒගොල්ලෝ සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව රැස් වෙන්න නොදී බලහත්කාරයෙන් කතානායකතුමාගේ පුටුව අල්ලගෙන හිටියා. කතානායකතුමා පක්ෂග්‍රාහී වීමේ ප්‍රතිවිපාක තමයි මේ. ඊයේ දවසේ මන්ත්‍රීවරු දෙන්නෙක් විහිළු කරගෙන පාර්ලිමේන්තුව ඇතුළට ආවා. මෙතේ කවදාත් වෙච්ච නැති දේවල්. ඉතින් මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කතානායකතුමා පෙනී සිටිය යුතුයි. ප්‍රසිද්ධියේ පිහි අරගෙන පාර්ලිමේන්තුවට ඇතුළට ආවා නම් යම්කිසි පියවරක් ගත යුතුයි. අපේ කණ්ඩායමේ ඉල්ලා සිටියේ ඒ සඳහා පියවර ගන්න කියලා. ඒක තමයි ප්‍රධානම කාරණා. බය නැති කොට්ටාසයයි පැන යන කොට්ටාසයයි අතර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා අර්බුදයකටයි අපි මුහුණ දෙන්නේ. මේ මාස 5කට කලින් දාපු රාජිත සේනාරත්නගේ විශ්වාසභංගය තියෙනවා. ඒක තියද්දි කඩිමුඩිය මේක ගේන්න හදනවා. ඒ නිසා පැහැදිලිව කියනවා නීතියට ගේන්න එහෙම නැත්නම් ඔබ කියනවා නම් අපි බයයි කියලා. අපි කියනවා නම් බහුතරය නෑ කියලා. පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට දිවුරුම් ප්‍රකාශ මගින් 113 බහුතරය පෙන්වන්න කියන ඔහුට 113 බහුතරයක් නෑ. ඒගොල්ලන් හැදුවා ඡන්දය වළක්වන්න. නමුත් ඇත්ත වශයෙන්ම අද උනේ කතානායකතුමා ඉතාමත් නිර්භීතව අද දින නායකත්වය ලබා දීලා එතුමාට පුළුවන් වුණා අද ඡන්දය ඉතාමත් සුවිශේෂ විදිහකට තබන්න. බොහොම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ජනාධිපතිවරයා විසින් පත් කරන අග්‍රාමාත්‍යවරයාව කතානායකට පාර්ලිමේන්තුව අයින් කරන්නේ. ඉතින් එහෙම ඒකාධිපති විදියට කතානායක ඇසුරෙනවා නම් මේ පාර්ලිමේන්තුව වැඩක් නැහැ. ලොකු වේදනාවක් දැනෙනවා. උත්තරීතර සභාවක් මේ පාර්ලිමේන්තුවේ. මෙතන ඉඳගෙන කොහොමද එව්වාගේ හැසිරෙන්නේ? මේ ලංකාවේ මම හිතන්නේ ඉතිහාසයේ පළමුවෙනි වතාවට ගැලරිය වටේම ඉඳන් හූ කියනවා පොත්තරින් ගහනවා. මේ අතර අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩුපක්ෂයේ මාධ්‍ය හමුවට සහභාගී වූ මැති ඇමතිවරුන් අද දිනේදීත් කතානායකවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දුටුවා. රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ කතානායකවරයා බවයි ඔවුන් අවධාරණය කර සිටියේ. සභාවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවකගේ විශ්වාසය දිනාගත හැකියි ජනාධිපතිතුමා සිතන කෙනෙක්වත් කරගන්න. එතුමාට බලය තියෙනවා. එතුමා එක්කලා. දැන් ඒකට විරුද්ධව කතානායකතුමා කරලි ගහනවා. එයා කතානායක කෙනෙක්ද? එතුමා අත කොළුවක් කැඩියට එක්සත් ජාතික පක්ෂයේ TNA එකෙත් JVP එකෙත් මේ තුන් හවුලේ අත කොළුවක් කැඩියට මෙතන ක්‍රියා කරන්න පටන් ගත්තා. කතානායකතුමා කතානායකවරයෙක් ලෙස හැසුරුන් නැති නිසා ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාම පහත් කිසිඳු ප්‍රතිපත්තියක ගමන් කරන්නට බැරි කතානායකවරයෙක්ගේ අයන්න නොදන්න හැසිරීම නිසායි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පියවර ගන්න කියලායි මේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම ඇති වුණේ. ඊයේ වගේ බොරුවට බලෙන් වෙන වෙන තැන්වල සම්මත කරයි කියන යෝජනාවල් වළංගු භාවයක් නැහැ. අපි වගකීමෙන් ඒ ප්‍රකාශ කරනවා. නීත්‍යානුකූලව ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව රැස් වෙනට කටයුතු කළ යුතු බව ඉතා පැහැදිලිව කතානායකවරයාට අපි අද දවල් ප්‍රකාශ කර සිටියා. අත්හාම අවසනාවන්ත විදියට කතානායකතුමා දැඩි පක්ෂග්‍රාහී බවක් පෙන්නනවා. ඉතින් ඒ නිසා ඒකට විරුද්ධව ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට නැගී හිටින අයරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අද වෙච්ච දේ අපි අනුමත කරන්නේ නැහැ. මේ කතානායකගේ ක්‍රියාමාර්ගය අපි නතර කරන්න ඕන. ඉතින් ඒ නිසා අපි ඒකට ක්‍රියාමාර්ගයේ පිළිබඳව අපි ජනතාවට කියන්නේ මේ தත්ත්වයට අපි උපත් කරේ කතානායක කරු ජයසූරිය. විහිළු සපයන්නන්ගේ ඉහළම තැනටපත් වෙනවා ගරු කියන්න බෑ කතානායකවරයා. තා වාසනාවන්ත தත්ත්වයක්. අපි හැමදාම කවුරු හෝ වේවා ගරුයි කියලා කතා කරපු එක මෙතනින් ඉවත් කරන්න සිද්ධ වෙනවා. පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතරම් හිතුවක්කාර මම හිතන්නේ නිවටේ කියන වචනේ පාවිච්චි කරාට කිසිම වරදක් නැහැ කතානායකවරයෙක් මම දැකලා නැහැ. මේ දවස් තුනේ මෙතුමාගේ හැසිරීම එක පක්ෂයක ඕබනාව. මේ සභාව නොසන්සුන්තාවයේ ඇති කරීමේ වගකීම කතානායකවරයාට පැවේ. කතානායකවරයාගේ යුතුකම කතානායකතුමාගේ බලය චාරිත්‍ර සම්ප්‍රදායන් තියෙනවා පාර්ලිමේන්තුවේ ඒවට ගරු කිරීම. ඒව තමයි ප්‍රධාන. ඒකට විනයානුකූල හා අර්ථවත් පාර්ලිමේන්තුව කටයුතු පවත්වාගෙන යන්නට තමයි ස්ථාවර නියෝගවල පරමාර්ථය. ඒකට මේ සියල්ලම කඩලා ഇതുමා පිටුවක්කාර විදියට තමයි වැඩ කරන්නේ. දැන් ඊයේ පිහි අරගෙන ආවා. දැන් අද ඊට වඩා අනුබල දීලා තිබුණා විදේශීය නියෝජිතයන් කැඳවලා තිබුණා. ගැලරි පුරවලා තිබුණා එක එක පාක්ෂිකයන්ගෙන්. ඒ අයගේ හැසිරීම දැක්කා. ඉතින් මේ සියල්ලම වග කියන කතානායකවරයා අද සභාවට පැමිණියේ විශාල පොලිසියක් ඇඳවගෙන. ඒකත් මං හිතන්නේ ඉතාමත් අශෝභන දර්ශනයක්. එතුමා තමයි මේ ව්‍යවස්ථාතායකයාත් විධායකයාත් අතර ලොකු අරබුදයක් ඇති කරලා තියෙනවා. මෙවැනි අවස්ථාවක නම් අපි මීට පෙර
පාර්ලිමේන්තුවේ ගැලරි වලට කිසි කෙනෙක් ගෙන්න ගත්තේ නැහැ. අපිට යම් කිසි හොඩු ආවකාරී ආරංචියක් ලැබුණා නම් මේ වගේ අවස්ථාවක් කියලා පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම තහනම් කරන සියලු දෙනාට. මල නිෂ්කලම මේ අවස්ථාව දින ඕන තරම්. ජයර් ජයද්‍ර මහත්තයා ඉන්න කාලේ සමහරලාට දෝෂ අභියෝගේ වෙලාවේ කිසි කෙනෙක් දැන් පාක්ෂිකව ගෙන්නවා කියලා මේ එයා උඩින් නම් යම් දෙයක් කරා නම් මන්ත්‍රීවරයෙකුට තුලක් වුණා නමක් කියන්නේ කවුද? අද දිනේ සභාව කල්තැබීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ විපක්ෂ මාධ්‍ය හමු සංවිධාන කර තිබුණා. මේ ආණ්ඩුවේ රාජපක්ෂලා නෙමේ බලයේදී රනිල් වික්‍රමතුමා එක්ක ඉන්න මේ පක්ෂ කණ්ඩායම් බලයේදී දැවි සමාජයක් ඇති කරන්නේ. වහාම ජනතුමා නැත මේකේ රටේ විනාශයක් වෙන නිසා ආණ්ඩුව ඉස්සලා පළමුව පිළිගන්න අගමැතිවරයෙක් ඉන්නවයි කියලා කැබිනට් මණ්ඩලයක් ඉන්නවයි කියලා සභානායකවරයෙක් ඉන්නවයි කියලා ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයෙක් ඉන්නවයි කියලා අපි කතානායකතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා ගත්තේ පියවරට. බලය නැති බලයෙන් ඉවත් වුණ ආණ්ඩුවක් මේ බලෙන් ඉන්න බලනවා නම් අපිට දැන් තියෙන්නේ ජනතා බලය යොදවලා විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරන්න. අඩුම තරමේ කතානායකවරයා වෙන ක්‍රියාමාර්ග නෙවෙයි මේ පාර්ලිමේන්තුව ඊළඟ දිනේ දක්වා කල්තැබීමටවත් කතානායකවරයා පාර්ලිමේන්තුවට ආ යුතුයි. කතානායකවරයාට පාර්ලිමේන්තුව නැවිත් බෑ. ඔගේ සටන් පාඩේ බඩට පත්තුලා තිබුණ මොකද්ද? තෙවරක් පෙරමු අත්අඩංගුවට ගන්න. ඒ පිළිබඳ කිසි වාදයක් නැහැ. පීයක් රැගෙන ඇවිත් තිබෙනවා නම් ඒ පිළිබඳ නිෂ්ක්‍රියාමාර්ග ගත යුතුයි. කතානායකවරයාට බලයක් තිබෙනවා පොලිසියට ඒ පිළිබඳ පැමිණිලි කරන්න. ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මෙරට සිල්ම දේශපාලඥයන්ගෙන් කරුණා කළා ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නියෝගයට අපි සියලු දෙනාම අවනත විය යුතුයි. අභියෝග කරන්න බෑ. ඒ නිසා ඒ තීන්දුවතෙක් මේ රට අස්ථාවර කරන්න නැතු පාර්ලිමේන්තුවේ ඉවිලක් කරන්න නැතු කටයුතු කරන්නයි කියලා ඒකට නායකත්වය දෙන කරු ජයසූරිය මැතිතුමා ඇතුළු හැමදෙනාගෙම ඉල්ලීමක් කරන්නට සෑම වර්ණයකම දේශපාලඥයෙක් මේ රටේ අගමැතිවරෙක් නැහැ කියලා කතානායකතුමා කියනවා නම් ශීලාචාර දේශපාලඥයෙක් විදියට එතුමා කළ යුතුව තිබෙන්නේ කුමක්ද? දින 19ක් පුරාවට අරලියගහ මන්දිරේ රාජ්‍ය දේපළ බලහත්කාරයෙන් භුක්ති විඳින තමන් අගමැතිවරයා කියමින් රාජ්‍ය දේපළ අපහරණය කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වහාම අරලියගහ මන්දිරෙන් එළියට එන ලෙස නියෝග කිරීමත් ඉල්ලා සිටීමත් එහෙමනම් කතානායකතුමාගේ වගකීමක්. කතානායකවරයා ස්ථාවර නියෝග නොතකමින් ක්‍රියාකරන බව නිතිඥවරුන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීති සංගමයේ සම්මන්ත්‍රණය කළ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. විශ්වාස භංගයක් තියෙනම් විශ්වාස භංගයට පක්ෂවත් විශ්වාස භංගයට විරුද්ධවත් සියලු දෙනාට තමන්ගේ අදහස ප්‍රකාශ කරන පාර්ලිමේන්තුවේ අවස්ථාවක් තියෙන්න ඕන. එහෙම අවස්ථාවක් නිර්මාණය නොවි සෙන්කෝලයේ තිබිය යුතු ස්ථානයේ නොතබා තමයි මේ සියලු කාර්ය කරේ. නීති අනුව මේක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවලියක් කතානායකවරයා කරේ. ඒ කතානායකවරයා ගත්ත ක්‍රියාමාර්ගය ඇත්ත වශයෙන්ම බල රහිතයි. ස්ථාවර නියෝගයේ අත්තිටවද්දි අදාළ අත්තිටවපු ස්ථාවර නියෝගයේ මොකද්ද කියලා ඒ මන්ත්‍රීවරයා කියන්නේ නැහැ. ඒ ස්ථාවර නියෝගයේ අත්තිටවයින් පස්සේ ඒ යෝජනාව සම්මත වෙනවා. එහෙමනම් කතානායකවරයාට කළ යුතු කාරණේ වෙන්නේ ස්ථාවර නියෝග අත්තිටවයින් පස්සේ පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් කරන්නට බෑ. කතානායකවරයා කියන්නට ඕනේ අද දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සියල්ල අත්තිටවලා තියෙන්නේ. ඒක නිසා තවදුරටත් පාර්ලිමේන්තුව පාත්වාගෙන යන්නට බෑයි කියලා ඔහු නැගිට යා යුතුයි. ඒකයි ලංකාව සහ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල අනුගමනය කරන සම්ප්‍රදාය වෙන්නේ. අපි දන්නවා පහුගිය දවස් කිහිපය පුරාම මේ සියල්ල මේ රඟ දැක්වෙන නාටකයේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි දන්නවා. මේ සම්පූර්ණ විජාතික බලවේග දෙමළ ඩයස්පෝරාවේ න්‍යායපත්‍රයේ ඉදිරියට ගෙන යන්න පුළුවන් රෙජිමයක් ඇති කිරීමේ එකම ක්‍රමයේ විදිහට තමයි මේ නාටකයේ මේ වෙනම රඟ දැක්වෙන්නේ. ඒ නිසා ඊයේ ඔබ දකින්න ඇති තෙවරප්පෙරුම් මන්ත්‍රීවරයා කුමන ආකාරයටද හැසුරුණේ කියලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. නමුත් මේක තමයි යති UNP හෙළුව. මේක UNP එකට අලුත් දෙයක් නෙවෙයි. 2015 වෙනි පස්සේ අපි දන්නවා කිසිදු මැතිවරණයක් වෙලාවට තියන්න පුළුවන් කමක් ලැබුණ නැහැ. පාර්ලිමේන්තුවේ විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කෙරුණා. මහාචාර්ය ජීඑල් පිරිස් මහතා ඇතුළු මැදිහත් පාර්ශ්ව පහක් වෙනුවෙනුයි මේ මෝසම ගොනු කෙරුණේ. එතුළින් ඉල්ලා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හෝ ඊට වැඩි විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් නඩු විභාගයට පත් කරන ලෙසයි. ව්‍යවස්ථාමය සහ ජාතික වැදගත්කම වෙනුතු කාරණයක් මෙම පෙත්සම් වල අඩංගු බැවින් එසඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බව මැදිහත් කාර පාර්ශ්ව පවසනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ පසුගිය අඟහරුවාදායි. එය ලබන හත්වනදා තෙක් බලපෑත් වෙනවා. මේ සම්බන්ධයෙන් නීතිඥවරුන් මෙසේ අදහස් දැක්වුවා.
ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ගැසත්පත්‍රය දෙසැම්බර් මාස 7 වෙනිදා දක්වා අත්හිටුවීමින් නියෝගය ලබා දුන්නා. ව්‍යස්ත අර්බුදය නිසා ඉතාමත් තීරණාත්මක අවස්ථාවකට මේ ලංකාව පැමිණලා තිනවා. අද දිනේදී මැදිහත්කාර පෙස්සන්කරුවන් වෙනුවෙන් ගරු අධිකරණයේ ඉදිරියේ මෝසමක් ගොනු කරා. මෙම මෝසම මගින් අපි ඉල්ලා සිටින්නේ මෙම නඩු විභාගයේ විංශකාරම් 5 දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණකින් යුතු විංශුරු මණ්ඩලයක් ඉදිරියේදී මෙම නඩු විභාගයට ගන්නා මේ නිලීමක් කරමින් තමයි මෝෂන් පත්‍රය අද දිනේදී ගොනු කරලා තිබෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ තීරණාත්මක අවස්ථාවේදී ගරු අධිකරණයේ මැදිහත් වීමෙන් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා යම් තීරණයකට එළඹෙයි කියලා. මේ අතර සභාගමට පිහිරගෙන ආ මන්ත්‍රීවරුන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලක් ඉදිරිපත් කළා. ඒ පාර්ලිමේන්තුවේ ඇතුළු මෙම තත්ත්වය සම්බන්ධයෙන් රට තුළ විශාල කතාබහක් මතුව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කිරීමත් සමගයි ඊයේ පාර්ලිමේන්තුව නොසන්සුන් වුණේ. දෙපාර්ශ්වය අතර ගුටිබැට හුවමාරුවක් සිදු වූ අතර මන්ත්‍රීවරුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනු දක්නට ලැබුණා. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කල් ඇතිවම ගැටුමට සූදානම් වී පැමිණ සිටි අයුරුද දක්නට ලැබුණා. සමහර මන්ත්‍රීවරුන්ගේ අත්වල පිහි පවා තිබුණු බවයි දක්නට ලැබුණේ. මෙය ඉතා භයානක තත්වයක් බැවින් මේ සම්බන්ධයෙන් අද නීතිඥවරු කිහිප දෙනෙක්ම පොලිස් මූලස්ථානයට පැමිණිලක්ද ඉදිරිපත් කර තිබුණා. පිහි අරගෙන මන්ත්‍රීවරුන්ව මරණ තත්ත්වයට පත් වෙලා තිනවා. අපි අද විශේෂයෙන්ම ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වෙනුවෙන් තමයි අපි අද මෙතනට ආවේ. ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවරයා රංජන් රාමනායකට සහ පාලිත දෙවරප්පෙරුම කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධව පැමිණිලක් කරනවා. මොකද හේතුව ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ තීක්ෂණ ඇස්වලට ඒ පාලිත දෙවරප්පෙරුම මහත්තයා එනවා දැක්කේ නැත්තම් ඔහු ගිහිල්ලා කාට ඒ පිහින් අයින්වද කියලා විශ්වාසයක් අන් පුද්ගලික වෙනුවෙන් ආත්ම ආරක්ෂක අයිතිය ක්‍රියාත්මක කරු ස්වරූපයත් අපිට ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඒ සිද්ධිය අපිට පේන්න තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි පැමිණිලි කරා රංජන් රාමනායක පීගෙන ආවා. තව පාලි තෙවරපිරුම් මහතා පී අරන් ආවා. ඉතින් මේ අය වහම අත්නපුරා පරිශීලනය කරලා මේවට දඬුවම් දෙන්න ඕනේ. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට අදාළ වෙන්නේ නැහැ කිසිම ලාක මේ රටේ අපරාධ නීති. අපරාධයක් කරොත් පාර්ලිමේන්තු ඇතුළේ වුණත් ඔහු අත්නපුර ගන්න පුළුවන්. පිටනවා. ඉතමත් ඉක්මනින් මේ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් කතානායකවරයා කටයුතු කිරීම තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් වී ඇති බව අමාත්‍ය මහින්ද සමනසිංහ මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වපු පක්ෂනායකයන්ගේ රැස්වීමේ මමත් සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපි ආණ්ඩුවේ පැත්තෙන් කතානායකතුමාට කියා සිටියේ ඔබතුමා වැරදියක් කළා තියෙනවා. කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඒ ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාව හරියාකාරව පරීක්ෂා කිරීමෙන් තොරව ඔබතුමා ෂණිකව ඒ සභා ගර්භයේ ඇතුළෙම ඒ බාර දුන්න විශ්වාසභංග යෝජනාව ඡන්දයකට භාජනය කිරීමෙන් ඔබතුමා ව්‍යවස්ථාවට පටහැනිවත් කටයුතු කළා තියෙනවා. මෙවැනි යෝජනා බාර දෙනකොට ස්ථාවර නියෝගවල සඳහන් කරලා තියෙන ආකාරයට දවස් 5ක දැනුම් දීමක් ඇතිව ඒ විවාදය ගන්න කියලා සඳහන් කරලා තියෙන්නේ නීතිමය ගැටලු තියෙනවා නම් බාර දෙන යෝජනාවක ඒ නීතිමය ගැටලුව හඳුනාගෙන පාර්ලිමේන්තුවට ඒ නීතිමය ගැටලුවක් නැති වෙන විදිහට යෝජනා ඉදිරිපත් කිරීම සඳහායි කියන එක අපි කතානායකතුමාට බොහොම පැහැදිලිව පෙන්ලා දුන්නා. අපි දැක්ක ඇත්ත වශයෙන්ම ඊයේ කතානායකවරයා වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ එතුමා ඒ කතාවක් කරන අවස්ථාවේදී එතුමාට අගමැතිවරයා කියලාවත් ආමන්ත්‍රණය කරේ නැහැ කියන එක. එතුමාට ඉතර අවස්ථාවකදී මන්ත්‍රීතුමා කියනවා, තව අවස්ථාවකදී මැතිතුමා කියනවා. හැබැයි අගමැතිවරයා කියන වචනේ පාවිච්චි කරෙත් නැහැ. ඒක කිසිසේත්ම අපිට පිළිගන්න බැහැ කියන එක අපි කිව්වා. මොකද විශේෂයෙන්ම විශ්වාසභංග යෝජනාවක් අගමැතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් විරුද්ධව ගේනවා නම් එහෙනම් අගමැතිවරයෙක් ඉන්නවා. දැන් කැබිනට් මණ්ඩලයේ නීතියානුකූලව කැබිනට් මණ්ඩලයකුත් තියෙනවා. නැත්නම් මන්ත්‍රීවරයෙකුට විශ්වාස පෙරේදා දිනයේදී පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංග යෝජනාව අද දිනයේදී ස්ථාවර නියෝගවලට අනුව සම්මත වූ බව කතානායකවරයා ජනාධිපතිතුමා වෙත දන්වා යවූ බව කතානායක කාර්යාලය නිවේදනය කරනවා. එම යෝජනාව අද දිනයේදී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කර විජිත හේරත් මහතා ස්ථිර කර ඇති බවද එම නිවේදනයේ සඳහන්. විශ්වාස භංගයට සහාය පළ කරමින් මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අත්සන් කරන ලද ලේඛනයද ජනාධිපතිතුමා වෙත යවා ඇති බවයි කතානායකවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර ජනාධිපතිතුමා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූල ලෙස පෙන්වන ලෙස කතානායකවරයා ඇතුළු තමන් හමුවූ දේශපාලන නියුක්තයන් වෙත දැනුම් දුන් බවයි.
පෙරදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යෝජනාවේ අංක 1 වගන්තිය ඉවත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. පාර්ලිමේන්තුව තුල චන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියුක්ත පිරිසෙන් ඉල්ලා සිටියා. එසේ පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැනුම් දුන්නේ. පාර්ලිමේන්තුව තුල සාමය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝග වලට අනුකූල ලෙස කටයුතු කරන ලෙසද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටියා. එසේ තිබියදී කතානායකවරයා අධ්‍යනයේදී අදාළ යෝජනාව සම්මත වූ බවට ජනාධිපතිතුමා වෙත ලිඛිතව දන්වා ඇතේ. තේවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ ජාතික කිරිකොවි සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. දිවයිනපුරා විසිරි සිටින කිරිගොවීන් 20000කගේ සහභාගීත්වයෙන් නාරාහෙම්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී ජාතික කිරිගොවි සමුළුව පැවැත්වුණේ කිරිගොවීන් දිරිගැන්වීම සඳහා චෙක්පත් ලබා දීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මිල්කෝ ආයතනයේ නව නිෂ්පාදනයක්ද ජනාධිපතිතුමාට මෙහිදී හඳුන්වා දුන්නා. අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ මිල්කෝ සමාගම පෞද්ගලීකරණය කරනවා කියලා කතාවක් ආවා. අතිගරු ජනාපතිතුමාගේ ප්‍රතිපත්ති වල ඒවා නැ මොන අභියෝග ආවත් මම හිතන්නේ මේ රටේ නායකයින්ගේ අභියෝග ගණනාවකට මුහුණ දී ජනාධිපතිවරයා තමයි අපි ඉදිරියේ ඉන්නේ. ඒ සියලු දෙයට නොසැලී තම ආත්ම ශක්තියෙන් විශ්වාසයෙන් රටේ ජනතාවගේ වගකීම එතුමා කරට අරගෙන තියෙනවා. එතුමා ඒ සඳහා අවශ්‍ය નિયમિત ක්‍රියාමාර්ග ගන්නවා. අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා මේ රටේ දීවරයෝ 40000ක් මේ සුළුපන්න දීවරයෝ ඔවුන්ට ලබා දෙන සහන ඔබතුමාගේ රජයේ යටතේ ඒවා ක්‍රියාත්මක කරන්න එයට වගයක් වටිනාකමක් එකතු කරලා ඒ සමාජ පිළිගත් පුරවැසියෝ බවට පිළිගන්න සූදානම් ජනාධිපතිවරයා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන එක මම කියනවා. නැවතත් ප්‍රවෘත්ති වත්මන් දේශපාලන අර්බුදයට කතානායක කරු ජයසූරිය මහතා වගකිව යුතු බව මහජන නියෝජිතයන් අවධාරණය කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද පෙරවරුවේ සම්මන්ත්‍රණය කළ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. මේ පාර්ලිමේන්තුවේ 14 වෙනිදා සහ 15 වෙනිදා එහෙම් පිටිම පාර්ලිමන් ජෝක්ස් තුන්වෙනි චිත්‍රපටිය තමයි මේක. නිෂ්පාදනය කරු ජයසූරිය, අධ්‍යක්ෂණය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඉතුරු අය, තිර රචනය ජනතා විමුක්ති පෙරමුණ, වේස නිරූපණය ද්‍රවිඩ ජාතික සම්දානෙ. මේ චිත්‍රපට අවශ්‍ය කරන පසුබිම හදාගෙන සියලු පසුබිම් ගායනා සියල්ල ලෑස්ති කරගෙන ඇවිල්ලා ඒකේ අවශ්‍ය කරන ප්‍රධාන විකට නළුවා හැටියට කතානායකවරයා ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල රඟපෑවා. සිරිකොත මන්දිරයේ කතානායක තමයි දැන් කරු ජයසූරිය. දේශපාලන ඉතිහාසයේ කතානායකවරුෙක් ඉන්නවනම් ගරුත්වයේ කෙලසගත්තු කතානායකවරයා හැටියට නම් කරන්න කියලා කිව්වොත් පහේ පන්තින ළමයේ කියයි කට උස්සලා ඒ කරු ජයසූරිය කතානායකතුමා කියලා. කතානායකතුමා ඊයේ පාර්ලිමේන්තුවේ යාම කැබිනට් එක විසිරෙව්වා, යාම අගමැතිතුමා විසිරෙව්වා. මහා ලොකු සිංහෙක් වගේ කතා කරා. දීහාමුදුර සිංහෙක් වගේ කතා කරපු කතානායකතුමා ඊට පස්සේ අර සිංහ වෙස් අරගෙන නරියෙක් වගේ යනවා ආයි ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියනවා කරුණාකර ස්ථාවර නියෝගවලට පාර්ලිමේන්තුවේ බහුතරය වෙන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා අපි ඕන මැතිවරණයකට සූදානම් කියලා. පෙරේද අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා පාර්ලිමේන්තුවට නියම ක්‍රමවේද ගෙනල්ලා පාර්ලිමේන්තුව තුලින් මහ මැතිවරණයකට යන්න කිසි ගැටලුවක් නැහැ කියලා. උගුරට හොරා බේත් කරනවා කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වල. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් කියනවනම් අනුර කුමාර දිසානායක මහත්මයාත් කියනවනම් දැන් තුනෙන් දෙක ගැන ප්‍රශ්නයක් නැහැ. අපි සියලු දෙනා එකගයි ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අපෝ මැතිවරණ තියන්න එපා. මැතිවරණ තියන්න තව කල් තියෙනවා. රට විනාශ කරන වැඩපිළිවෙල අපි තාම ඉවර කරලා නැහැ. බැංකු මංකොල්ල කන වැඩපිළිවෙල අපි තාම ඉවර කරලා නැහැ. රට එක එක්කෙනාට බාර දෙන වැඩපිළිවෙල අපි ඉවර කරලා නැහැ කියන දේ කියන්නේ නැතුව මේගොල්ලන්ට පුළුවන් පාර්ලිමේන්තුවෙන් සරලව මේ මැතිවරණයට යන වැඩපිළිවෙල හදාගන්න. ගරු කතානායකතුමාගේ මේ හැසිරීමට ප්‍රධානම හේතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා දීපු ලණුව. එතුමා ලණුවක් දීලා තියෙනවා ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකය වෙන්නේ සජිත් ප්‍රේමදාස නෙවෙයි, එතුමාගේ ඥාති පුත්‍රය, එහෙම නැත්නම් බෑනා නවීන් දිසානායක. ඒකට තමයි පාර්ලිමේන්තුවේ තියෙන මේ සියලුම දේවල් කඩ කරමින් සම්ප්‍රදාය කඩ කරමින් මේ කටයුතු කරා. තමන්ගේ බෑනව පක්ෂ නායකය කරගන්න. අපි දකිනවා අනුර කුමාර දිසානායක මැතිතුමා දිගින් දිගටම චෝදනා කරනවා මේ පක්ෂ මාරු කරන්නේ. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂට සහයෝගය ලබා දෙන්නේ මුදල් වලට කියලා මන්ත්‍රී. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ 6 දෙනාට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කීයක් දුන්නද එතුමල්ලට සහයගින්? ඔය පක්ෂ මාරු කරන මනුෂ්‍ය නානායක්කාර මැතිතුමා සිංගප්පූරු ගිහින් ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයට කවුරු හරි යනවනම් පළවෙනි ගමන සිංගප්පූරුව. කවුද සිංගප්පූරුවේ? අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නේ සිංගප්පූරුවේ. බැඳුම් කර හොරා ඉන්නේ සිංගප්පූරුවේ. එතුමල්ල හමු වෙලා ඇවිල්ලාද මේ පක්ෂ මාරු කරන්න කියලා අපිට ගැටලුවක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හෙට අනිද්ද වෙද්දී රනිල් වික්‍රමසිංහ උඩින් ගහගෙන මිස්ටර් ක්ලීන් කියලා පෝස්ටර් ගැහුවොත් අපි බුදුම වෙන්නේ නැහැ.
හෙරොයින් කිලෝග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් වැල්ලම්පිටිය කඩුවෙල මාර්ගයේ ගල්වාන හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 230කට අධික බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මුල් ඒරියාව පොලිස් වසමේ ගල්වාන හන්දියේදී හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් සැකකරුවන් දෙදෙනාක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 61ක් සහ 51ක් වන බවටයි වාර්තා වෙන්නේ. ඔවුන් සන්තකේ ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ 2කට ආසන්න ප්‍රමාණයක් පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. මෙම හෙරොයින් තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 230කට අධික බවටයි වාර්තා වෙන්නේ. මෙම සැකකරුවන් දෙදෙනාව අලුත් කඩේ අංක 4 ගරු මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරලා දින 7ක් රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අවධානය විදේශ ප්‍රවෘත්ති වෙත. ගජ චණ්ඩමාරුතයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මියගිය පිරිස 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් නාගපට්ටිනම් සහ වේදරණ්‍යම් ප්‍රදේශ අතර 80,000ක පමණ පිරිසක් ප්‍රදේශවලින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. ගජසුලි කුණාටුව පැට කිලෝමීටර් 121ක පමණ වේගෙන් හමා යන බව සඳහන්. අවතැන් වූ පිරිස සඳහා අවතැන් කඳවුරු 470ක් පමණ ඉදිකර තිබෙනවා. මියගිය පුද්ගලින්ගේ පවුල්වලට ලක්ෂ 10ක මුදලක් ලබා දීමටයි තමිල්නාඩු රජය තීරණය කර ඇත්තේ. සුලි කුණාටුව හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලමින් පවතිනවා. මේ සමග දීවර රැකියාවේ නියුතු ජනතාව දැඩි අර්බුදයන්ට මුහුණ පා සිටින බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. චණ්ඩමාරුතෙන් වැඩිපුරම බලපෑම් මෙල්ල වී ඇත්තේ නාගපට්ටිනම් දිස්ත්‍රික්කයටයි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනිය සවස 6 තිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යත් හමුවමු රාත්‍රී 10ට. www.ipnnews.lk